මගේ නම වෘතලංගේ අනුරසන්ද. උදේ හතරාමාට හතරයි කාලට වුණා මට ඇහැරනවා. ඇහැරනන පස්සේ මම ගෙදරින් කහට පොඩ්ඩක් බීලා එහෙම. මම ඊට පස්සේ වහට කිට්ටුව මාසන්නේ මම මේ මූද වෙරළට යනවා. ගෙල්ල ඉතින් මගේ රස්සාව කරනවා. ඊටවද ගිහිල්ලා කනෝන් නගිනවා. පැය දෙකක් දෙකම මාරක නගලින්නවා. කොරමුරුවේ කියලා මාළු జాතියක් ඉන්නවා. බෝල් වෙනවා ඒ පාර. බෝල් වොන්ට දරේ මේ කියන්නේ අපේ මිනිස්සු බානකොට තවත් දෙක තුනක් බානකොට අපේ මිනිස්සු ටක් ගාලා දැල දානවා. දැල දැම්මට පස්සේ ඊට පස්සේ මම ඉන්නේ. බෝල් ලා තියා කොරමුරුවක් ඉන්නේ. රුපියල් 3-4ක් විතර හොයාගන්න පුළුවන් තවදට. අපේ සීයාගෙන් ආව සීයාගෙන් තාත්තත් මා රසව කරා. අපේ තාත්තා තාත්ත මරුණා. ඊට පස්සේ ඒ පරම්පරෙන් ආ තාත්තර බිහි වුණා. තාත්තර බිහිලා ඊට පස්සේ තාත්තේ රසව පුරුදු කරා. අජාපරනේ උගන්නේ මේක උගන්නේ. බව රසව උනා කරන්නේ නැහැ. නැතිවම කර ඕරගම් කරන්න බැරි ඉඳා. මාස 6ක් සීසන් අවුට් සීසන් එකේ නෑ. මම කඩුවෙන් බැහැලෙනකොට හතව මාර විතර වෙන පාර බාල් ටිකක් විකුණගෙන එනකොට වෙලෙන් දෙන්නේ නැති වුණොත් ඊට පස්සේ මම මාල් ටික විකුණ ගන්න එපා. 9 මාර 9 විතර වගේ වෙද්දි මම තමයි ගෙදර එන්නේ. දැන් අවුරුදු මම කරලා තියෙන ওই රත්තාව අවුරුදු 19 ඉඳලා. දැන් මට අවුරුදු 43ක් වෙන. පව තමයි නැති කමන්න කරන්නේ. මට හොරගම් කරන්න බෑ මිනි මරන්න බෑ. දැල වැල තියෙනවා. තල්පෙ තියෙනවා. කහ ගන්න ගම තියෙනවා. වැල්ලෙන්න කොට තියෙනවා. දිප්පර තියෙනවා. ආංගම තියෙනවා. වහංගම තියෙනවා. කොග්ගලක් තියෙනවා. කොග්ගලක් තියෙනවා. මේ ඊට පස්සේ අයිමත් ගෙදර එනවා මං අරක් කලක් ගන්න එක ඇත්ත. 9 විතර වගේ වෙද්දි මම තමයි ගෙදර එන්නේ. මම මාල්ට ගත්තා තේ පොඩද. ඊට පස්සේ ඇවිල්ලා කහට පොඩක් බොනවා මම. මම ඉතින් ඊට පස්සේ මේ කහට පොඩක් බීලා කන්නක් නැහැ ලබල්ට ඊට පස්සේ මම එහෙම නිදා ගන්නවා. නිදා ගන්නවා කියන්නේ අනිමත් තැන්ද 4:00 5 වෙනවල් මම නැගිටිනවා. ටෙම්පරරි බෝට්ටු යනවල මේ මාල් නැද්දාට. මගේ පවුලේ මේ 4 දෙනෙක් ඉන්නවා. ඉන්නේ අම්මයි නංගේ මේ අපේ නංගේ දුවයි මහත්තයා. මහත්තයා මේ ඇසිරෙනවා මේ මිය ගියා. විදේ ගොන්න කියලා අපිට කියන්න බෑ. විදේ කාවොත් මේක ඉතින් විදේහික ආවද සමහර විට දැන් කණුවෙන් ගොඩනන පස්සේ රුපියල් 100ක් 200ක් දෙන එක වැත්ත. ඒ ෆොටෝ එක ගැහුවට පස්සේ දෙන එක ඇත්ත. ඒ හැම විදේහිකෙම දෙන්නේ නැහැ. ඒගොල්ලන් කැමති ඒකට. ඒගොල්ලන් බලාගෙන තියෙන වෙලාවල් තියෙන ඇවිල්ලා. ඒගොල්ලන් කැමරා කරනවා දෙන කට්ටියක් ඉන්න දෙන කට්ටියක් ඉන්නවා. සමහර විට සිගරට් එකක් දෙකක් දීලා යන්න පුළුවන් වෙලාවල් තියෙනවා. මට රැලේ වැඩි දාට යන්න බෑ. මං ගලක් කොටලා වාඩි වෙලා බලන් ඉන්නවා. ඊවස රැලේ ඇදුනාට පස්සේ මම ගිහිල්ලා අර කණුවකට නගිනවා. මේ නැත්තං ඉතින් එදාට නැත්තං නිකන් නිකන් ගෙදර එනවා. ඇවිල්ලා ඉතින් අම්මගේ හරි බැනුම් අහලා වීදි බොන්න හරි රුපියල් 20ක් ඉල්ල ගන්නවා. එච්චරයි. එහෙමයි ඉතින් මහත්තයෝ වයි කතන්දරේ.